මේ දවස්වල නම් සන්තෝෂයතියක් තියෙන නිසා ප්‍රශ්න ගැන නම් ලොකු කල්පනාවක් නැතුව ඇති. නමුත් ප්‍රශ්න කියන්නේ අපිව දාලා යන එකක් නෙවෙයිනේ. අපිට වගේම ප්‍රශ්න තියෙන මිනිස්සු ඉන්නවා එක ව්‍යාපාරිකයෙකුට. හරි. මිනිස්සුන්ට ජීවිතේ එන්න පුළුවන් හැම වර්ගයකම ප්‍රශ්නාවක්. එමිනියගේ කසාදෙ කැඩුණා. ව්‍යාපාර වැටුණා. හා ඕකේ. ණය වුණා. කීප වතාවක්ම මිනිහට හිතුණා දිවි නහගන්න පවා. මොකක් හරි හේතුවක් නිසා ඒක උනේ නැහැ. නමුත් ප්‍රශ්න ටික ඕනාට වඩා තමන්ව හිර කරනකොට මිනිස්සු හිතනවා ඒක තමයි ප්‍රශ්න වලින් එළියට යන්න තියෙන ලේසිම මාර්ගය කියලා. ඔව් නෑ. හැබැයි මම එකක් හොයාගෙන තියෙනවා. ඔබ හිතනවට වඩා ලොකු සහනයක් තියෙනවා මේ ප්‍රශ්නේ කාට හරි කියන එකේ. අපි ජීවිතේට හිතන්නේ නැහැනේ අපේ ප්‍රශ්නේ කාට හරි කිව්වහම හරි විසඳුමක් නෙමෙයි. මූලික අවදීදී අපිට අවශ්‍ය වන්නේ රිලීෆ් එකක්. ප්‍රශ්නේ කාට හරි කියලා ඒ ගන්න නිදහස හරි වැදගත්. මේ මනුස්සයට මේ කවුරු හරි කිව්වා ඔක ගිහිලා කාට හරි කියන්න කියලා. ඒ ප්‍රශ්නේ අපිට කියන්න බැරි නම් ඔයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට සමහරට හැමෝටම කියන්න බැරි ඒවා තියෙනවනේ. ඔය පල්ලිය තියෙනව නේද? ඔයා පොඩ්ඩක් පල්ලිය ගැන දන්න නිසා මම අහන්නේ. ඔව්. ඒ නිසා ප්‍රශ්න ගිහිල්ලා කියනව නේද අර? ඔව්. පාපොච්චාරණය කරා. ආ. ඒ කුටි දෙකක් තියෙනව නේද? එක කුටියක පූජකතුමා ඉන්නවා. හරිද? එක කුටියක ප්‍රශ්න තියෙන එකනා ඉන්නවා. හරි. දෙන්නට දෙන්න පේන්නේ නැහැ නේද? පේන්නේ. පොඩි පොඩි සිදුරු ටිකක් තියෙනවා. අපි කියන එක තමයි ඇහෙන්නේ. අපි පාපොච්චාරණය කරන අපි වැරද්දක් කරොත් අපි ගිහිල්ලා කියනවා. ෆාදර්ට කියනවා. ෆාදර් එක අහගෙන ඉඳලා ධර්මානුකූල කරුණු ඉස්සරහට අරගෙන හිත හැදෙන දෙයක් කියනවා නේ. අනිවාර්යෙන්. මෙයත් මේ ප්‍රශ්නේ එහෙම ගිහිල්ලා කිව්වා. හරි. එහා පැත්තේ ෆාදර් අහගෙන හිටියා. හරි. අගෙනලා කියනවා දරුවා මට වැටහෙනවා ඔබේ ප්‍රශ්නේ. මට දැනෙනවා ඔබේ ප්‍රශ්නේ. දිව්‍යන් වහන්සේට තේරෙනවා ඔබේ ප්‍රශ්නේ. හරි. ඉතින් ඔබට මම මේ කියන දේ කරන්න. ඔබ ගන්න බයිබලයක්. ඔබ ගාව බයිබලයක් තියෙනවද? මම ගාව බයිබලයක් නෑ ෆාදර්. කමක් නෑ. බයිබලයක් ඔබ ගන්න. හරි. හොඳ හාන්සි පුටුවක් ගන්න. දිගාරින්න පුළුවන් හාන්සි පුටු දෙකක් තියෙනව නේද? අර රෙද්දක් දාලා තියෙන. අර බීච් එකේ තියෙන. අන්න රයිට්. රයිට්. ඔය හරි තැනට එනවා. හරි පොයින්ට් එකේ දැන් ඔයා ඉන්නේ. උතනින් එහාට යන්න එපා. හරි. නිකන් පණ්ඩිතයාවෙන් යන්න එපා. හරි අහගෙන ඉන්න. ඔයා ගන්න හාන්සි පුටුවක් පුතා. බයිබලයක් ගන්න. කවුරුත් අවශ්‍ය නැහැ. ඔයා යන්න බීච් එකට. රැල්ල කකුල් දෙකට එල්ල වදින සීමාවේ මේ හාන්සි පුටුව තියාගන්න. හරි. ඉඳ ගන්න. ඊට පස්සේ බයිබලයේ කැමති තැනකින් පෙරලන්න. පෙරලලා එක නිදහසේ තියෙන ලැස්තික පියාගන්න. ඔයාට දැන් ඇහෙනවා මොහොදු හුලඟට වේගෙන් පිටු පෙරලෙනවා. සර 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 හිතා ගන්න පුළුවන් නේද? ඊට පස්සේ එක පාටම වඩ නිහඬතාවයක් දැනේ. හුලඟ නැවතිලා වගේ එමත් වෙනවා. පිටු පෙරලෙක නවතිනවා. එවෙලෙම අත තියාගන්න. ඒ පිටුව රැක ගන්න. දැන් ඇස්සර්ලා බලන්න. ඒ පිටුවේ ඔයාට පේන පළවෙනි වචනේ ඔයාට ඔයාගේ ජීවිතේ මේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනවා පුතා. මාර්ගට් එකක් ආ මෑන්ස්. හරි ඔකේ. මෙන්න ගියා. ඔහම අවුරුදු ගානක් ගත වුණා කියන්නේ. දවසක් මේ ෆාදර් යාඥා කරගෙන ඉන්නකොට ෆාදර්ට ඇහෙනවා වාහනයක් ඇවිල්ලා පල්ලි ඉස්සරහ නවත්තන. යාඥා ඉවරලා ෆාදර් බලනවා. හරි. අනර්ග සුකූප භෝගී මෝටර රථයක්. හා. ලිමොසීන් වර්ගී. දොරවල් හයයි. කළු ඇඳගත්ත මහත්තුරු කීප දෙනෙක් වාහනෙන් බහිනවා. හරි. පිටිපස්සේ දොරවල් අරිනවා. ලස්සන පොඩි පැටව් දෙන්නේ බහිනවා. ලස්සන නෝන කෙනෙක් බහිනවා. එහා පැත්තේ දොරෙන් ලස්සන මහත්මියෙක් බහිනවා. හරි ඔකේ. ඒගොල්ලෝ කෙලින්ම ආයේ පල්ලිය ඇතුළට. ආයේ ෆාදර් ගාවට. අවිලා ෆාදර් ගාත සිපගත්. හරි. සුබනිකෝ ෆාදර් මේ පල්ලියට ලොකු ආධාරයක් කරන්න මට අවශ්‍ය වෙලා තියෙනවා. මට එකට ඉඩ දෙන්න. ෆාදර් බලනවා හිටියදී මිනිස්සු කැල්ල පල්ලියට ආධාරයක් දෙනවා. හොඳට බැලුවම මොන දේ? පොඩි මතකයක් තියෙනවා. කවුද මේ? කටහඬ හුරු ගතියක් දැන්. හරි. ෆාදර් කියනවා මං හිතන්නේ අපි කලින් හම්බෙලා තියෙනවා. ඔව් ෆාදර්. මේ අවුරුදු ගානකට කලින් මං පාපෝච්චාරණයක් කළා. මට දිවි නහ ගන්න හිතලා තිබුණා. ව්‍යාපාරේ වැටලා තිබුණා. මගේ කසාදෙ කැඩුණා. පළවෙනි කසාදෙ. ෆාදර් දීපෝ. ආව ආද මං පිළිපැද්දා. ඒ කියන්නේ ඔයා ධාර ඇවිල්ලා මට පාපෝච්චාරණය කළේ ව්‍යාපාර වැට. ඔව් 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 ෆාදර් මං තමයි. ඕකේ. ඒ කියන්නේ ඔයා මං කියපු දේ කළා. ඇත්තම ඔව් ෆාදර් මං ඒක කළා. ඒ කියන්නේ ඔයා බයිබලයක් ගත්තා. හාන්සි පුටුවක් අරගෙන බීච් එකට ගියා. ඔළු වරණ අනුමත කරනවා. හරි ඕකේ. ඒ කියන්නේ ඔයා ගිහලා බයිබලේ තියාගෙන ඉතන ඉඳගෙන දිගහැරලා ස්ටික පියාගත්තා මං කියපු දේට. අනිවාර්යෙන් ෆාදර්. හුලඟට පිටු පෙරලා 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 එක තැනක දෙක පාටම. පිටු පෙරලන එක නතර වුණාද? එහෙම නතර වුණා ෆාදර්. ඔයා ටක්ගාලේ පිටුව රැකගත්තද? අත තියලා. ඔව් ෆාදර්. ඔයා සැරියා. ඔයා දකින්නවා පළවෙනි වචනේ. පළවෙනි වචන දකින්න. ඔව් ෆාදර් මං දැක්කා. හරි. පුතා මොකද්ද? ඔබ ඒ දැකපු පළවෙනි වචනේ. හරි. මොකද්ද? කොච්චර හෙව්වත් මේ යකා කියන්නේ නැහැ කියන්නේ. කියන්නේම නැද්ද? කියන්නේ නැහැ. අපරාධ මෙච්චර මේ මිනිස්සු අහන් ඉන්නවා මොකද්ද ඒක කියලා දැනගන්න. මේ මිනිහා නෙමෙයි නතරත් ඒක කියන්නේ. පාදටවත් කියන්නේ අපිට කියයි.
ඒක අහන්න තිබ්බනේ ෆාදර්ට. අහලා තමයි කියන්නේ නෑ. දන්නේ නෑ. දිනපතා ලෙත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියුත් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.